විජිත රෝහණ විජයමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. භද්‍රපංච මහ රාජෝගය. මේ රාජෝගය පමණයි දේශපාලන රාජෝගයක් නොවන්නේ. මේ භද්‍රපංච මහ රාජෝගය පමණයි ප්‍රධාන කෝටිපති යෝග 10ට ඇතුළත් වෙන එකම රාජෝගය. මේ රාජෝගය තියෙන අයට හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. අධ්‍යාපනයෙන් තමයි ඉහළට යන අධ්‍යාපනයේ ඉගෙනගෙන ඉහළ තනතුරු වලට යනවා. රාජෝග කියන්නේ හැමෝටම රජ වෙන එකක් නෙවෙයි යන්න. අධ්‍යාපනයේ බුද්ධියෙන් ඉහළටම යන්න පුළුවන්. මේ බුද ග්‍රහය බලවත් වෙලා උපදින හැමෝටම එහෙමයි. මේ බුද ග්‍රහය මිතුන රාශිය කන්‍යා රාශියට තමයි සක්ශ්‍රේෂ්ඨ. කන්‍යා රාශියට උච්චයි. එතකොට මේ බුද ග්‍රහය ඕනෑම කේන්දරයක 1, 4, 7, 10 කියන කේන්ද්‍රස්ථාන හතර ඉන්නවා නම් මීන මේෂ මේෂ වෘෂම මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චක ධනු මකර කුම්භ මීන කියලා ගණන් කරන් යනකොට ඔබට දැනගන්න පුළුවන් එහෙනම් ඔබෙත් මේ රාජෝගය තියෙනවද නැද්ද කියලා. 1, 4, 7, 10 අහුවෙනවා නම් කන්‍යා රාශියයි මිතුන රාශියයි ඔබට ඒ රාජෝගය තියෙනවා. ඉතින් මේ රාජෝගය තියෙන අය ගැන ඕන තරම් විද්වතුන් ගැන මට පවසන්න පුළුවන්. ඉතින් අපේ ආර්ය දසක්විති වික්‍රමාරච්චමැතිතුමාට තිබ්බා මේ රාජෝගී. අපේ අනගාරික ධර්මපාලතුමාට තිබ්බා. අරියසේ නවබුදු මැතිතුමාට තිබ්බා. මහාචාර්යවරුන්ට ආචාර්යවරුන්ට පිහිටන රාජෝගයක් මේක. මේ රාජෝගයෙන් උපන්න අය අනිත් අයට උපදෙස් දෙන ගණිත විෂයට දක්ෂ ඉංජිනේරු ගුවන් යානා පදවන්න ඊළඟට දක්ෂ නීතිඥවරු වශයෙන් සමාජයේ ඉදිරි සිටින ඔය කේන්දර පරික්ෂා කරනකොට අපිට පෙනී ගොස් තියෙනවා. තෙරුවන් සරණ. විජිත රෝහණ විජයමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තුන උච්ච භවන යාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්නේ බුද්ධලේක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණත් දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරියේ ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජූනි 19 පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට අනේ කටක රාශිය ගත වීමත් සමඟ මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක් අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මම අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍ය වලට අනාවැකි කියන ජ්‍යොතිෂය කතා කරන්න මෙතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත් මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙනගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉරහඳ වගේ මට ස්ථිරයි. නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ නැහැ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි බලවත් මේ රටේ චිර. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා. ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා, භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ එන්නේ. අප්‍රේල් මාසේ 29 වල ඡන්දේ තියෙනවා දැන්. මං හිතන්නේ ලෝකසභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලය භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජකීය ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජකීයයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ.
මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි? එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගානක් මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට කේන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා. ඒ රාස්ත්‍රකේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා නමවැන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ. දැන් මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් කඩන් ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදියට මන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ තුන්වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම නමවැන්නාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දය තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ ෆේස්බුක් එකේ ඉන්න මිතුරු මිතුරියන්. අද මම ඒ අයට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. එක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකිය කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා බල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. අහනකට උත්තර දෙන්න ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අද අනාවැකියක් කියනවා. ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවන පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව විශ්වාස මංජම් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මංගෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද කියලා. මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ සක්කරයටත් වළක්වන්න බෑ ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.